මෙන්න සුදුජීවි කාණ්ඩයක් ඉන්නවා බැක්ටීරියා. බැක්ටීරියාව. පුතේ බැක්ටීරියාව ඒක සෛලිකයි. මේ දඟල දඟල ඉන්නේ. මේ බැක්ටීරියාව ඒක සෛලිකයි. ඒගොල්ලන් අන්වීක්ෂයයි. ඒක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ. මෙයා සුදුජීවියෙක් කියපු ගමන් ඌ අන්වීක්ෂයයි තමයි. නේ එහෙනම් මේගොල්ලන් අන්වීක්ෂයයි. ඔන්න තව මේගොල්ලන්ගේ පුතේ දේහයේ හැඩේ එක එක හැඩයට තියෙනවා. දැන් මෙතන නම් මේ දඟලන්නේ දණ්ඩාකාරයක. තව ඉන්නවා මේ වගේ රවුම් ඉන්නවා. තව මේ වගේ කොමා වගේ හැඩයක් තියෙන උන් ඉන්නවා. තව මෙහෙම මෙහෙම සර්පිලාකාර හැඩේ උන් ඉන්නවා. මේ එක එක හැඩේ උන් ඉන්නවා. දණ්ඩාකාර, කොමාකාර, නේ ගෝලාකාර. ඔන්න මේ බැක්ටීරියාව ඉන්න පුතේ එක එක හැඩයුම්. එක එක හැඩයුම් ඉන්නවා. හරි. එහෙනම් දේහයේ විවිධ හැඩ සහිතේ. හරිනේ. ඊළඟට පෘථුවිය මත ඉතා පුළුල්ල සෑම පරිසරයකම ව්‍යාප්ත වී ඇත. මේගොල්ලන් නැති තැනක් නැහැ. හැම තැනම ඉන්නවා පුතේ. මේ හැම තැනම ඉන්නවා මේ බැක්ටීරියාව කියන සුදුජීවි කාණ්ඩය. ඒ නිසා අපි කියනවා පුළුල් ව්‍යාප්තියක් තියෙනවා මේගොල්ලන්ට. එහෙනම් මේගොල්ලන් ඒක සෛලිකයි. මේ ඒක සෛලිකයි අන්වීක්ෂීයයි. ඒ කියන්නේ මේගොල්ලන් බලන්න පුළුවන් වෙන්නේ ආලෝක අන්වීක්ෂයෙන්. මේගොල්ලන්ගේ දේහයේ විවිධ හැඩ දරනවා. මේගොල්ලන් පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. හොඳයි. අපි උදාහරණ ගණනාවක් තියෙනවා. උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරමු. මේ බලන්න. ක්‍රියාහාර නිෂ්පාදනයේදී භාවිතා කරන ලැක්ටෝබැසිලස් බුල්ගාරිස්. මේ ඉංග්‍රීසි වචනේ ලැක්ටෝබැසිලස් බුල්ගාරිස්. මෙයා ක්‍රියාහාරවලදී විශේෂයෙන් මේ අපේ දැන් ක්‍රියාහාරවලට පොඩි අර ඇඹුල් රසක් ලබා දෙන්නේ මේගොල්ලන් ওই ක්‍රියාහාරවලට ලැක්ටික් අම්ලය කියන අම්ලයක් දානවා. ඔයා දන්නවනේ අම්ලය ඉතින් චුට්ටක් ඇඹුල් රසයිනේ. ඉතින් ඒ ඇඹුල් රස තමයි අපිට ඔය එන්නේ. හරි? චුට්ටක් ඇඹුල් ඒක මහා ඇඹුල් නිකන් දෙහි දොඩම් වගේ නෙමෙයි. ඉතාමත් නිකන් අමුතුම අර කිරිවල තියෙන පොඩි ගතියක්. මේ ඇඹුල් ගතියක් තියෙනවා. නේ? ආනේ ගතිය ලබා දෙන්නේ මෙන්න මේ ලැක්ටෝබැසිලස් බුල්ගාරිස් කියන කෙනා. ඊළඟට පුතේ ඇන්ත්‍රැක්ස් රෝගකාරකේ ඔයා මතක ඇති අපි ඉගෙනගෙන තියෙන අර ජෛව අවියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් බැක්ටීරියාවෙත් තමයි මෙයා ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව. බැසිලස් ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව පුතේ. ඉතින් එයා රෝගකාරකයක්. එයා මරණීය රෝගකාරකෙක් වෙනවා. හොඳයි. ඊළඟට අපි විනාකිරි නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන බැක්ටීරියාව තමයි පුතේ ඇසිටෝබැක්ටර් ඇසිටි. විනාකිරි නිෂ්පාදනය කිරීම සඳහා අපි මෙයාව පාවිච්චි කරනවා ඇසිටෝබැක්ටර් ඇසිටි. ඊළඟට කොලරා රෝගය සඳහා කොලරා රෝගයේ කාරකයේ ලෙඩක් නේ කොලරාව කියලා කියන්නේ. ඒකට හේතු වෙන්නේ විබ්‍රියෝ කොලරා. විබ්‍රියෝ කොලරා කියන බැක්ටීරියාව. තව ඉතින් බැක්ටීරියාව ගණනාවක් ඉන්නවා. මෙතන මේ කීපයක් තමයි නිදසුන් වශයෙන් දක්වලා තියෙන්නේ.